Tarus Cafe YouTube channel එකට ඔයාලා ආදරේ පිළිගන්නවා. අද අපි රසට රුලන් ටොෆි හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි pan එකක් ලිපේ තියලා ඒකට බටර් මේසැහැඳි 3ක් දාගෙන තියෙනවා. ඔයාලට මේ වෙනුවට මාජරින් එළඟි තෙල් වගේ ඕනෙම දෙයක් ගන්න පුළුවන්. එළඟි තෙල් ගන්නවා නම් වඩා හොඳයි. මේ බටර් ටික උණු වෙනකොට අපි මේකට රටකජු ටිකක් එකතු කරගන්නවා. අපි පොඩියට කපලා එකතු කරගන්නේ. අපි මේ රටකජු ටික විනාඩියක් වගේ බැද ගන්නවා. මේ පොඩියට කපාගත්ත එතකොට ගොඩක් රසයි. ඔයාලට කැමති නම් තමයි රටකජු කජු වගේ දෙයක් එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ. දැන් රටකජු ටික ටිකක් බැදලා තියෙන්නේ. මේක හොඳ සුවඳකුත් එනවා. මේ වෙලාවේ අපි රුලන් කෝප්පයක් මේකට එකතු කරනවා. දැන් අපි මේ ටික හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න ගමන් විනාඩි දෙකක් වගේ මේ ටික බැද ගන්නවා. මේ වෙලාවේ ගින්දර අඩුම මට්ටමේ තියාගන්න. ඒ වගේම ඔයාලට මේ පේනවා ඇති මේක ටිකක් කැට වගේ තියෙනවා, එකතු වෙන ගතියක් තියෙනවා. මේක තව ටිකක් බැදෙනකොට හරියනවා. එතකොට වැලි වගේ ගතියක් එනවා. අපි දැන් මේක විනාඩි දෙකක් මේ විදිහට ලිපේ තියාගත්තා. ඔයාලට පේනවා ඇති මුලින්ම තිබ්බ එකතු වෙලා වගේ තිබුණ ගතිය ගිහිල්ලා දැන් තියෙන්නේ. මේ වෙලාවේ අපි මේකට ගාගත්ත පොල් කෝප්ප භාගයක් එකතු කරනවා. මේ පොල් ටිකක් දැන් අපි හොඳට බැද ගන්න ඕනි. විනාඩියක් වගේ මේ විදිහට මිශ්‍ර කරන ගමන් බැද ගන්න. මෙතන අපි අරගෙන තියෙනවා හකුරු ග්‍රෑම් 100ක්, මිටිකිරි මේසැහැඳි දෙකක් එක්ක හොඳට ග්‍රයින්ඩ් කරලා. ඔයාලට මිටිකිරි වෙනුවට ඕනෙම කිරි වර්ගයක් ගන්න පුළුවන්. ඒ වගේම හකුරු වෙනුවට ඔයාලා සීනි ගන්නවා නම් සීනි කෝප්ප භාගයක් ග්‍රයින්ඩ් කරලා ගන්න. ඒ වගේම සීනි පොඩ්ඩක් කැරමල් කරගන්න. එතකොට මේ වගේ ලස්සන පාටක් එනවා. පොල් ටික බැද ගන්න අතරේ ඒකට ලුණු පොඩ්ඩකුත් එකතු කරන්න. ලුණු වැඩි කරගන්න එපා. තේ හැඳි කාලක් වගේ දාගන්න. පොල් ටික බැදගත්තට පස්සේ අපි මේකට මේ හකුරු ටික එකතු කරනවා. හකුරු එකතු කරන්න කලින් අපි ඒකට වැනිලා තේ හැඳක් වගේ එකතු කරනවා. ඊට පස්සේ ටික ඔක්කොම තමයි අපේ රුලන් මිශ්‍රණයට එකතු කරගන්නේ. අපි දැන් වැනිලා ටික එකතු කරගත්ත මේ හකුරු මිශ්‍රණය රුලන් එකටම එකතු කරගන්නවා. හකුරු අපි කිව විදිහට දිය කරලා ගන්න ඕනි. නැත්නම් අපිට ඒ ටික දිය වෙනකන් ගොඩක් වෙලා ලිපේ තියාගන්න වෙනවා. හකුරු එකතු කරාට පස්සේ අපි මේක ගොඩක් වෙලා ලිපේ තියාගන්නේ නැහැ. හකුරු ටික එකතු කරලා මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්න. හකුරු එකතු කරාට පස්සේ විනාඩියක් වගේ තමයි අපි ලිපේ තියාගන්නේ. ඊට පස්සේ ලිප ඔෆ් කරගන්න. ලිප ඔෆ් කරගත්තට පස්සේ මේ විදිහට හොඳට හැඳින් මේක මිශ්‍ර කරන්න. එතකොට පොඩ්ඩක් මේක නිවෙනවා. මේ විදිහට පොඩ්ඩක් මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේක බටර් ටිකක් ගාගත්ත කටින් බෝඩ් එකක් උඩට දාගන්නවා. වලට පොල් තෙල් ටිකක් උනත් මේ බෝඩ් එකට දාලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් බේකින් පේපර් එක උනත් දාගන්න පුළුවන්. මේ විදිහට බෝඩ් එකට දාගත්තට පස්සේ පොඩ්ඩක් නිවෙන්න අරින ගමන් මේක තුනී කරගන්න. මොකද රස්නේ පිටම ඉක්මනින්ම අපි මේක තුනී කරගත්තොත් කෑලි කපා ගත්තට පස්සේ ඒ කෑලි වල ටිකක් හයිය ගතියක් එන්න ඉඩ තියෙනවා. අපි දැන් රුලන් ටික මේ තුනී කරගෙනයි තියෙන්නේ. ඒ අතරේ අපිට කෑලි කපා ගන්න ඕනි තැන් වලින් පොඩ්ඩක් ලකුණු කරගත්තා. දැන් අපි මේ කෑලි ටික කපා ගන්නවා. හැබැයි ඒව එගමන්ම වෙන් කරන්නේ නැහැ. මේක පැය භාගයක් වගේ වේලෙන්න තියලා තමයි කෑලි ටික වෙන් කරගන්නේ. කලින් කිව්වා වගේ අපි කෑලි ටික දැන්ම වෙන් කරගන්නේ නැහැ. පැය භාගයක් වගේ වෙලෙන්න තියලා ඊට පස්සේ මේ ටික වෙන් කර ගන්නවා. දැන් පැය භාගයක් ගිහිලා තියෙන නිසා අපි මේ ටික කපා ගන්නවා. උලන් මේ විදිහට හරියම රසයි. හැදුව දවසට වැඩි ඊට පස්සේ තවත් රස වැඩි වෙනවා. පොඩ්ඩක්වත් තද ගතියකුත් නැහැ. ඒ වගේම ලස්සනට කෑලි ටික කපා ගන්න පුළුවන්. අනිත් එක මේ ක්‍රමයෙන් පදම වරදින්නේ නැහැ.
අපි ගත්ත රුලම් ප්‍රමාණයෙන් කෑලි 15ක් කපා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.